සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තමයි බලතල තියෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මේ තීරණ ගත යුතු අවසාන එක්කෙනා. එතකොට එයා මේ තීරණ ඍජුව ගන්නෙ නැතුව විවිධ අයට අවශ්‍ය විදියට ගන්න තීරණය කළා. මේකේ යම්කිසි ව්‍යසනකාරී තත්වයක් ඇති වුණොත් ඒකේ වගකීමෙන් පැහැර හරින්න වගකීමෙන් බැහැර වෙන්න බැරි විත්‍ය අපි මතක් කරනවා. ඒ නිසා අපි නැවත කියනවා දකුණු අප්‍රිකානු ප්‍රභේදය කියන එක භයානක වෛරස ප්‍රභේදයක් නෙමෙයි වුණාට අපේ රට මේ වෙලාවේ සැලසුම් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කොවිෂීල්ඩ් එන්නත මත පදනම් වෙච්ච කෝකටත් තෛලය කොවිෂීල්ඩ් කරගත්ත වසංගත පාලන ක්‍රමයක්. එතකොට අපි තාම කොවිෂීල්ඩ් එන්නත හැර වෙන කිසිදු එන්නතක් අපේ औषध नियाम अधिकारी विशेष अनुमत कलने लियापदी कलने रटर गिन्ड बे गिन्नते वेरदी एक तहना योट कोविशील्ड इतरा लियापदी कलतीन कोविशील्ड इतरा गहनव अभी सलिदी लगे एन्यत कोविशील्ड सौख्य कार्यमंडल गहलती एन्यत कोविशील्ड लोकसौख्य संविधाने परित्याग विधियटीलती एन्यत कोविशील्ड योट මේ කොවිෂීල් කියන එක අප්‍රිකානු ප්‍රභේදයට වැඩ කරන්නේ නැහැ කියලා ඉරටේ අය කියනවා. ඔවුන් ඒ රටේ මේක ගාන එක නවත්තලා තියෙනවා. ඒ නවත්තන අතරතුර එංගලන්තේ හොයාගෙන තියෙනවා මේ ප්‍රභේදය එංගලන්තේ තියෙනවා කියලා. ඒක හොයාගත්ත මොහොතේම අපි තීරණය කරනවා එංගලන්තයේ තිබිච්ච සංචරණ සීමා ඉවත් කරනවා කියලා. මේවා කොච්චර දුරට ගැළපෙනවද කියන කාරණාව පිළිබඳ අපි නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයේත් රජයේත් අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ කොවිෂීල්ඩ් මත පදනම් වෙච්ච එන්නත් ක්‍රමයක් එක්ක ඉදිරියට වැඩ කරන්න තීරණය කරලා තියෙන රටක් විදිහට දකුණු අප්‍රිකානු ප්‍රභේදයත් එක්ක වැඩ කරනවා නම් අපි ඉතාම පරීක්ෂාකාරී විය යුතුයි. ඒ වගේම මේ එන්නත් ලියාපදිංචියේදී තියෙන ගැටලුවත් රජයේ අවධානයට අපි යොමු කරනවා. විශේෂයෙන්ම මේ දකුණු අප්‍රිකානු ප්‍රභේදයට සහ තවත් අපි දන්නා හෝ නොදන්නා ප්‍රභේදවලට වැඩිපුර ගැළපෙන එන්නත් විදියට ලෝකයේ දැනට හොයාගෙන තියෙන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්. මේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් වල ෆයිසර් එන්නත කියන්නේ ලෝකයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමුණු අරට අනුමත කරපු එන්නත, ලෝකයේ ගොඩක් රටවල් වල විදින එන්නත. ඉතින් ඒක අපේ රටේ විඳ ගැනීම සඳහා අපිට සීත දාම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා සමහරු කිව්වට ඒතරම් විශාල සීත දාම ප්‍රශ්නයක් රට පුරා නැහැ. අපි ඒ එන්නත ගෙන්නුවත් නැතත් විද්දත් නැතත් ඖෂධ නියාම අධිකාරියට වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒ එන්නත ලියාපදිංචි කරලා තියන්න හදිස්සියේවත් අපිට මේ කොවිෂීල්ඩ් එන්නතෙන් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ වෙලාවටවත් අපිට පාවිච්චි කරන්න මේ ලියාපදිංචි ක්‍රීමේ ක්‍රියාවලිය කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ ඖෂධ නියාමන අධිකාරිය ඇතුලේ මේකට ලියාපදිංචිය නොලැබෙන්නේ මේකේ සීතදාම ප්‍රශ්නයක් හෝ මිලේ ප්‍රශ්නයක් හෝ නිසා කියලා. මොකද මිල හෝ සීතදාම ප්‍රශ්නේ අපිට එන්නේ මේ ඖෂධය පාවිච්චි කරනකොට. හැබැයි අපිට ලියාපදිංචි කරන්න මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි අවශ්‍යව ලියාපදිංචි කරලා තිබ්බොත් ලෝකයේ තියෙන තත්ත්වයන්ට වෙනස් වෙන තත්ත්වයන්ට ගැළපෙන විදියට අපිට ක්‍රියා කිරීමට ෂණිකව ක්‍රියා කිරීමට හැකියාව තියෙන්නේ ඒ සියලු සුදුසු එන්නත් ලියාපදිංචි කරලා තිබ්බොත් විතරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ඖෂධ නියාමන අධිකාරිය සහ අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වගකීවුතු පාර්ශවයන් මේ එන්නත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය එක්කෝ වුණාවෙන් ප්‍රමාද කරනවා, එහෙම නැත්නම් ඔවුන්ගේ නොහැකියාව නිසා ප්‍රමාද වෙනවා, එහෙම නැත්නම් මේ දෙකම නිසා මේ කොවිෂීල්ඩ් මත පමණක් පදනම් වෙච්ච තත්වයකට අපි පත් වෙලා තියෙනවා. අපි කොවිෂීල්ඩ් කොච්චර ප්‍රයෝජනවත් වුණත් අපිට අපි පැහැදිලිවම කියනවා ෆයිසර් සහ මොඩර්නා එන්නත් පිළිබඳව විශේෂයෙන්ම RNA වර්ගයේ එන්නත් පිළිබඳව අපි මේ වෙලාවේ දැඩි අවධානය යොමු කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය පැතිරෙනවා නම් දැනටමත් හොයාගෙන තියෙන දත්තවලට අනුව ඒක ෆයිසර් සහ මොඩර්නා වලට පමණයි වළංගු වෙන්නේ. ඒ වගේම කොවිෂීල්ඩ් එන්නතට ඒකේ වළංගුභාවයේ දුර්වලතාවයක් තියෙනවා. ඒ වගේම RNA එන්නත් තමයි නව ප්‍රභේද වලට ගැළපෙන එන්නත් කියලා ලෝකේ පුරා පර්යේෂණ වලින් හෙලිදරව් කරගෙන තියෙනවා. ඒක න්‍යායාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි කොවිෂීල්ඩ් එන්නතට පමණක් ලියාපදිංචි ලබා දීම සහ අනිකුත් ක්‍රියාවලිය ප්‍රමාද කිරීම කියන කාරණාවත් බරපතල තත්වයක් විදිහට අපි දකිනවා. Breaking Dr. Okay.